ජේසු පිහිටයි අලුත් දවසක් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ කරුණාව ලැබූ සෙනග හැටියට උන්වහන්සේගේ අභිමුඛය අපි ක්‍රිස්තුස් වහන්සේ වගේ ක්‍රියා කරන්න මේ පොළවේ අපිට කරුණාව තියෙනවා ශුද්ධත් මනන් වහන්සේසේ දවස්පතා අප ජීවිත තුල ක්‍රියා කරනවා යේසුස් වහන්සේ වගේ ක්‍රියා කරන්න එපිසපතේ 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා මනුෂ්‍යයන් සතුට කරන්නාක් මෙන් පෙනීමට වැඩ නොකොට ක්‍රිස්තුස් වහන්සේගේ දාසයන් මෙන් සිතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරපල්ලා අපි හැමෝම ක්‍රිස්තුස් වහන්සේ පොළවට ඇවිල්ලා උන්වහන්සේ අපේ පාපේ ශාපේ දරාගෙන අපෝ නිදහස් කළ දේව දරුකමට අපෝ අරගෙන තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එතකොට උන්වහන්සේ කොහොමද පොළවට ඇවිල්ලා මිනිස්සේ කැටියට සේවය කරේ මිනිස්සේ කැටියට වැඩ කටයුතු කරේ උන්වහන්සේ හැම වෙලාවෙදිම පියාණන් වහන්සේව ප්‍රසන්න කරන්න පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න උන්වහන්සේ 100% පියවර ගත්තා අද අපිටත් උන්වහන්සේ කියන්නේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න මිනිස්සු සතුටු කරන්න සේවය කරන්න එපා මිනිසු සතුටු කරන්න දේවල් කරන්න එපා මිනිසුන්ට පේන්න දේවල් කරන්න එපා උන්වහන්සේ පියාණන් වහන්සේ යේසුස් වහන්සේ සුද්ධත්මනන් වහන්සේ සතුටු වෙන පිණිස ප්‍රසන්න වෙන පිණිස ඔබ කරන හැම දෙයක්ම උන්වහන්සේ ඉදිරියේ කරන්න උන්වහන්සේවට විපාක තියෙනවා උන්වහන්සේ අපිට ඒකට කරුණාව අනුග්‍රහය දක්වනවා ඒ නිසා අපි කරන හැම දෙයක්ම ක්‍රිස්තුස් වහන්සේට මෙන් සිතින් කරන්න උන්වහන්සේගේ ගෞරවය පිණිස ඉසේ කරන්න ඔබට තියෙන කුඩා සේවයේද විශාල සේවයේද ඕනම සේවයක් ඕනම දෙයක් උන්වහන්සේට මෙන් කරන්න ඔබ භාර්යාවක් ස්වාම පුරුෂයෙක් දරුවෙක් හැටියටද උන්වහන්සේ ඉදිරියේ පියාණන් වහන්සේට යේසුස් වහන්සේට ගෞරවය පිණිස ඔබට තියෙන භූමිකාව තුළ ඔබට තියෙන වගකීම ඔබ ඉෂ්ට කරන්න ඔබ කරන්නේ සේවය ස්වාමින් වහන්සේට ස්තුතියි ඉතින් එසේ කරන්න උන්වහන්සේ ශුද්ධත්මනන් වහන්සේ අපිට කරුණාව දෙනවා බලය දෙනවා ශක්තිය දෙනවා දවස්පතා අප වේතනට ගෙනියන්න පියවර ගන්නවා. එක පේදුරු 4 වෙනි පරිච්ඡේද 11 වෙනි පදේ කියන්නේ ශුද්ධත් දෙවියන් වහන්සේ ඔබට මට ශක්තිය දෙනවා ඉසේ කරන්න. ඒ සපේන ශක්තිය ප්‍රමාණයට අපි සීල වැඩ කටයුතු කරමු. ඉතින් ස්වාමින් වහන්සේ ඉදිරියේ යේසුස් වහන්සේ මෙන් උන්වහන්සේ පොළවේදී කොහොමද සේවය කරේ ඒ ආකාරයට අපි සේවය කරන්න පියවර ගමු. හැම වෙලාවෙදිම යේසුස් වහන්සේ පියාණන් වහන්සේ ප්‍රසන්න කරන දේ කරන්න පියවර ගත්තා. යෝහන් සුබාරංචි 8 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදේ කියන්නේ පියාණන් වහන්සේව ප්‍රසන්න කරන්න මොනවාද තියෙන්නේ හැම දෙයක්ම හොයලා උන්වහන්සේ ඒක කරා කියලා කියනවා. උන්වහන්සේව ප්‍රසන්න කරන්න. චෞබ කරන හැම දෙයක්ම නිවසේ වැඩ කටයුතු, භාර්යාවක් හැටියට, පවුලේ වැඩ කටයුතු උන්වහන්සේ ප්‍රසන්න වෙන පිණිස කරන්න. ස්වාමි පුරුෂයා හැටියට සියලු වැඩ කටයුතු උන්වහන්සේගේ අභිමුඛයේ දෙවිඳුන් ප්‍රසන්න වෙන පිණිස කරන්න. දරුවන් හැටියට දෙවිඳුන් ප්‍රසන්න වන පිණිස ඔබට පැවරලා තියෙන දේ කරන්න. අපි සියලු දෙනා සභාවේ සේවකයෝ හැටියට නැත්නම් වෙනත් තැනක සේවය කරන අය හැටියට රැකියා කරන අය හැටියට ස්වාමින් වහන්සේ ප්‍රසන්න වන පිණිස ඒ රැකියාවල් සියලු කටයුතු සභාවේ සේවාවන් හැම දෙයක්ම උන්වහන්සේ ප්‍රසන්න වෙන පිණිස කරමු. ඉසේ කරන්න ඔබට ස්වාමින් වහන්සේ ශක්තිය දෙනසේක්වා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ජේසු පිටයි.